ශ්‍රී ලංකාවේ ජන සමාජයේ සතුන් පිළිබඳව තියෙන මත මිත්‍යා විශ්වාස ඇදහිලි මේවා ගැන විද්‍යාත්මක ඇසකින් බලන වැඩසටහන් මාලාවක හතරවෙනි කොටස තමයි මේ. ඉතින් මේක මේ ඉතාම සරලව කැෂුවල් විදිහට මම ඔස්ට්‍රේලියාවේ මගේ ගෙදර ඉඳලා ශ්‍රී ලංකාවේ වෙසෙන මගේ සමකාලීන විද්‍යා සහෝදරින් එක්ක Zoom හරහාගෙන සාකච්ඡාවක්. අත මම හිතුවා ඉතාම මේ ස්පෙસિෆික් මාතෘකාවක් ගැන කතා කරන්න සර්ප විෂ සර්පයින් පිළිබඳව තියෙන මිත්‍යා විශ්වාස පිළිබඳව අපි ඉදිරි වැඩසටහනකදී කතා කරමු. නමුත් අද විශේෂයෙන් අපි කතා කරන්නේ සර්පින්ගේ විෂ පිළිබඳව. දැන් සර්ප විෂ පිළිබඳව කතා කරන්න මාත් එක්ක අද එකතු වෙනවා ශ්‍රී ලංකාවේ මේ දූලක වේද එහෙම නැත්නම් ටොක්සිනොලොජි පිළිබඳව ඉන්න ප්‍රමුඛම විද්‍යාඥයෙක් මහාචාර්ය අංජන සිල්වා. අංජන මේ විෂක් වේද එහෙම නැත්නම් ෆාමකොලොජි සහ ජෛව රසායනය බයෝකෙමිස්ට්‍රි පිළිබඳව ලෝකේ තියෙන මේ දියුණුව සහ ප්‍රමුඛම පරීක්ෂණ කණ්ඩායමක් වන මොනෑෂ් යුනිවර්සිටි එකේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් යුනිවර්සිටි එකේ මේ පිළිබඳව තියෙන පරීක්ෂණ කණ්ඩායමේ සමාජිකෙක්. ඔහු ඒ වගේම දැන් ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක්. ප්‍රොෆෙසර් ඔෆ් පැරසිටොලොජි ඇට් යුනිවර්සිටි ඔෆ් රජරට. අංජන මගේ කාලෙක ඉඳලා දැන් අවුරුදු 20ක විතර ඉඳලා කිට්ටු යහළුවෙක්. මේ ශිෂ්‍යත්‍රේ ප්‍රවීණෙක්. ඉතින් අපි අද කතා කරමු අංජනත් එක්ක ශ්‍රී ලංකාවේ සර්පින් පිළිබඳව මේ අපේ තියෙන අපේ සමාජයේ තියෙන මතය සහ මේව ඇත්ත නැත්ත. අංජන ආයුබෝවන්. ආයුබෝවන් රුචිර. දැන් සෑහෙන උදේ වෙලාවක් නේද? ඔව් ටිකක් පාන්දර ඉතින් මේ දවස්වල මම දවල් රෑ පොඩ්ඩක් එහෙම වෙනවා මේ. අංජන අපි ඔතනින් ප්‍රවිෂ්ටයක් ගමු මාතෘකාවට. අද අපි කතා කරන්නේ සර්ප විෂ පිළිබඳව සර්පින් පිළිබඳව නෙවෙයි අපි ඒ පිළිබඳව ඉදිරි වැඩසටහනකදී සාකච්ඡා කරනවා මේ වාගේ ප්‍රවීණත්වයේ තියෙන සර්පින් විෂ පිළිබඳව දැන් සර්ප විෂ ගැන කතා කරද්දී අංජන මේ පොපියුලර් සයන්ස් වල අපි පොපියුලර් සයන්ස් කියලා හඳුන්වන්නේ විද්‍යාත්මක පත්‍රිකාවල සඳහන් වෙන දේවල් නෙවෙයි ඔය සයිට්ස් වල මැගසීන්ස් වල බ්ලොග් ස්පෝට්ස් ඒ වගේම මේ ඔය සයන්ස් ඩොකියුමෙන්ටරිස් කියන කැටගරි ඔය 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 ආකාර විද්‍යාව ගැන සාමාන්‍ය ජනතාවට දැනුවත් කරන්න තියෙන මේ මේ ප්‍රවිෂ්ටයන් වල හරි සුලභව සඳහන් වෙන දෙයක් තමයි වෙන මේ ලෝකේ සර්පින්ගේ විශේෂ තීව්‍රතාවය එහෙම නැත්නම් උන්ගේ භයානකකම මනින්න පුළුවන් මිනුම් දණ්ඩක් තියෙනවා ඒ අනුව මෙන්න මේ මේ අහවල් සර්පින් තමයි ලෝකේ ප්‍රම විෂපූර්ව සර්පින් පෙන්ලියස්ට වෙනමස් මොස් ඩේන්ජරස් ව්‍යාකාරී නම් ගොඩක් භාවිත කරලා තියෙනවා ඉතින් මෙන්න මෙහෙම ලිස්ට් එකක් තියෙනවා මේක මේ ටොප්ම ඉන්න බහුතරයක් ඉන්න ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉන්න සමහර කට්ටියත් මේකේ මේ මැද හරියේ ඉන්නවා ඕක මත තමයි සර්පින්ට බය වෙන්න ඕනේ සෝ සර්පයෝ ගැන මේ මේ සර්පින්ගේ මේ මේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම තියෙන්නේ කියලා දැන් ඔය පිළිබඳව ඇත්තටම පොඩ්ඩක් අපි මේ ගවේෂණය කරලා බලුවොත් මේ හරි සයන්ටිෆික් ලිටරචර් විද්‍යාත්මක මේ ලියකියවිදල ඔන්න ඔය කියන ආකාරයේ ඔහම ඔය ලිස්ට් එකක් ඇත්තටම ඒ පිළිබඳව කිසිම සාක්ෂියක් නැහැ ඊවසරේ අපි කීප දෙනෙක් සම්මාදම් වෙනවා මෙන්න මේ ඔස්ට්‍රේලියාස් ඩේන්ජරස් ස්නේක්ස් කියලා ග්‍රන්ථයකට. ඉතින් මේකේ මේකට මේ විස්තර හොද්දී ඔය කියන ආකාරයේ කිසිම ලයිස්තුවක් ගැන විස්තරයක් අපිට ඇත්තරම මේ කියන්නේ වග කිය යුතු මූලාශ්‍රයකින් එන්නේ නැහැ. ඔය ටොප්ම 10 දෙනාම ඉන්නවා කියන ඔස්ට්‍රේලියාවේ වසරකට සර්ප දෂ්ට නිසා මේ යන්නේ පුද්ගලින් දෙදෙනෙක් ඉඳලා. ඔවුන් දෙදෙනා පහුගිය අවුරුදු ගානේ අපි රෙකෝඩ් සරම් බැලුවා කීපර්ස් ලයි. තමේ සුරතලයක සතුන් ඇති කරන කට්ටිය මේක මෙහි එක හරි කොමන් හොබි එකක් නමුත් අපි ඔක සංසන්දනය කරොත් ශ්‍රී ලංකාවට දැන් ඔය ලිස්ට් වල ඉන්න සර්පය බොහෝතර කිසිම කෙනෙක් ලංකාවේ නැහැ නමුත් ලංකාවේ වසරකට සර්ප දෂ්ටන 37000ක් 40000ක් අතර ප්‍රමාණයක් වෙනවා දැන් මේ මේ රජේ රෝහල් වල වර්තනාව පමණයි මීට වඩා ඉතාම වැඩි වෙන්න පුළුවන් මේ මේ සංඛ්‍යාව මේ ජනගහනයෙන් දලානුපාතයක් විදිහට බලපුවාම ඒ කියන්නේ per capita ratio එකක් විදිහට බලපුවාම ශ්‍රී ලංකාව ලෝකයේ සර්ප දෂ්ටන වැඩිම සිදු වුණ රටක්. ඉතින් අංජන මොකද්ද මේකේ පසුබිම මේ මේ කියන මේ ලිස්ට් වල මේ ලිස්ට් එකක් තියෙනවා ඒ ලිස්ට් එකේ ඉන්න සතු මේ මේ කවුරුත් ලංකාවේ නැහැ. නමුත් ලංකාවේ අනිත් පැත්තේ මෙච්චර ප්‍රමාණයක් තාම විශාල ප්‍රමාණයක් සර්ප දෂ්ටන වලට ගොදුරු වෙනවා සහ සර්ප දෂ්ටන නිසා මිය යනවා. මොකද්ද අපි ප්‍රවිෂ්ටයක් ගමු ඒ සාකච්ඡාවේ. ඒක ගැන විතර මම මෙහෙම විග්‍රහ කරන්න කැමතියි. ඒ කියන්නේ දැන් ඔය අපි ඔයා කිව්වා වගේ සාමාන්‍ය පොපියුලර් සයන්ස් වල ජනප්‍රිය විද්‍යාවේ නිතර තියෙන දෙයක් තමයි මේ මේ වඩාම විෂ සහිත මාරාන්තික සත්වය කවුද කියලා යම් යම් මතවාද ගොඩනගනවා.
දැන් ඔය ඔස්ට්‍රේලියාවේ සිද්ධිය ගත්තොත් ඔස්ට්‍රේලියාවේ සර්පය විශාල ගණක් තාම මේ මේ ලයිස්තුවල ඉහළින්ම ඉන්නවා විශාධික කියලා කියන. ඒතකොට ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ මේ තියෙන ලයිස්තු හදන්නේ විශ වැඩිම කියලා කියන ලයිස්තු හදන්නේ මධ්‍යන්න මාරාන්තික මාත්‍රා කියලා තියෙනවා LD50 කියලා අපි හැම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ LD50 කියන්නේ දැන් අපි තාම සරල භාෂාවෙන් කිව්වොත් නිකන් මේ යම් විස ප්‍රමාණයක් ඕන වෙනවා නම් මීයන්ගෙන් භාගයක් මැරෙන්න. එතකොට ඒ විස ප්‍රමාණය අරගත්තහම ඒ විස ප්‍රමාණය අඩු වෙන්න අඩු යම් විශේෂයක ඒ LD50 යගේ අඩු නම් ඒ කියන්නේ සතාගේ විස වැඩි කියලා. ප්‍රබලත්වය වැඩි කියලා. අඩු විෂ ප්‍රමාණයකින් වැඩි සත්තු ගන්න මරන්න පුළුවන් කියන එක දැස්. ඔව්. ඒතරොන්න ඔය වගේ දේවල් පදනම් කරගෙන මේ විද්‍යාගාරවල තත්ත්ව පදනම් කරගෙන හදපු වගුතිය. මේ විෂවල ප්‍රබලත්වය වර්ග කරන. ඉතින් ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ඉන්ලන්ඩ් ටයිප් වැල් ඊට පස්සේ බ්‍රවුන් ස්නේක් විෂ වැඩි එහෙම කියලා කියනවා. අනිත් ප්‍රදේශවල ඉන්න සත්තුන්ට වඩා සමහරලාට සමහර කෝබ්‍රා විශේෂ නාග විශේෂවල විෂ ප්‍රබලත්වය වැඩි කියලා එහෙම කියනවා. ඒක ඒක අපි හරි කැමති පොපියුලර් සයන්ස් එකේදී මේ දැන් වර්ග කළා කියන්න මේ සතාට තමයි විශ වැඩිම මේ සතන් තමයි විශ ඊළඟට අඩු ඒ වගේ කියලා අකින් පොඩි පොඩි නිකන් ඕඩර් එකකට දාගන්න අපි කැමත්තක් තියෙනවා. නමුත් යථාර්ථය ගත්තාම මට හිතෙන්නේ මේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද දැන් සමහරලාට සර්පේ නැෂ්ට කරාම පස්සේ එනක ඒ පුද්ගලයාට ඇති වෙන රෝග තත්ත්ව ඊට පස්සේ මරණය වර්තා වීම වර්ණ ඇතිවීම කියන කාරණාවලට ඔය මේ සර්පයාගේ විෂට අමතරව විශාල කරුණු පොගයක් විශාල කරුණු ගොන්න බලපාන්න පුළුවන් විවිධ විචල්යන් තියෙනවා. එතකොට ඒක එකක්. අනික් කාරණේ දැන් ඔය ඒ කියන්නේ යම් ඉන්ඩිවිජුවල් පුද්ගලයෙක් ගත්තාම එයාට විෂ වැදිලා ඒ විෂන් යාට යම් රෝග ලක්ෂණ මත විසම් මරණය දක්වාපත් වෙනවා. කියන්නේ ඒ කාර්යය කියන්නේ එක කොටසක්. අනිත් කොටස තමයි දැන් පුද්ගලෝ කාරණේ අමතක කළා සමස්ත සමාජයක් විදිහට විෂ සහිත සර්ප දෂ්ටන වලට කොතරම් ප්‍රමාණයක් එක්ස්පෝස් වෙනවද? නිරාවරණය වෙනවද කියන කාරණය. මිනිස්සු කොයිතරම් විෂ සර්පයන් එක්ක ගැටෙනවද එදිනදා කටයුතු වලදී කියන එක ලොකු ප්‍රශ්න ලොකු සාධකයක්. උදාහරණ විදිහට ඔස්ට්‍රේලියාව ගත්තොත් එක ඉතාමත්ම අඩුයි. මේ ඒ කියන්නේ මිනිස්සුන් ගත් වෙලාවට යාන්ත්‍රීකරණය කරන ලද කුෂ්කණ්මාන්තයේ දෙන්නේ සර්පයන් ගත් වෙලාවට ඉන්නේ ප්‍රදේශවල මිනිස්සුන්ගේ ජනගහනත්වය අඩුයි. ඒ වගේ කාරණා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව ගත්තහම ශ්‍රී ලංකාවේ වගේ රටවල් ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි කියන්නේ මේ මේ විදිහ ඉන්දියාව පස්සේ මේ දකුණු ආසියානු රටවල් ඊට පස්සේ ලැතින් ඇමරිකාව ආව සබ්සාහරන් අප්‍රිකාවේ ඒ කොටස් ගත්තහම මිනිස්සු මේ ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තයේ යෙදෙනවා සහ කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ හුඟක් වෙලාවට මැනුවල් ලේබර්. يعني ශ්‍රමය භාවිතා කළා මිනිස් ශ්‍රමය භාවිතා කළා කරන දේවල්. එතකොට ඒකෙදි ස්වභාවික පරිසරයේදී විශේෂිත සත්ව බහුල වශයෙන් ඉන්න නිසා ඔවුන්ට එදිනදා ජීවිකාව කරගැනෙන්නේ නිරන්තර ගැටුමකටත් ලක් වෙනවා. ඉතින් එතකොට ඒ නිසා සංඛ්‍යාත්මකව ගත්තහම මේ ප්‍රදේශවල සර්ප දෂ්ටන ඉතාමත්ම වැඩි වෙනවා. එතකොට ඒක ඒක තමයි ඔය ලංකාවේ සර්ප දෂ්ටන වැඩි වෙනත් ඔස්ට්‍රේලියාවේ සර්ප දෂ්ටන අඩු වෙනවා. අනිත් කාරණේ සාපේක්ෂව සර්ප දෂ්ටන කලාපෙම ගත්තොත් සාපේක්ෂව සර්ප දෂ්ටන වැඩි ප්‍රදේශවල හුඟක් වෙලාවට දිනිඳුකම සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය අඩුකම ලංකාව පොඩි එක්සෙප්ෂන් එකක්. නමුත් අනිත් ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රශ්නෙත් බලපානව අවසාන වශයෙන් ප්‍රතිඵල ඒ කියන්නේ සර්ප දෂ්ටන පස්සේ රෝගියාගේ අවුට්කම් එයාට මොකද වෙන්නේ කියන දේ ගැන බලන්න. ඒ වගේම ප්‍රතිවිෂ ඖෂධ වල සුලභතාවය දියුණු සෙටින් එකක නම් ඒක ඉක්මනට ලැබෙන්න පුළුවන්. නමුත් එතරම් දියුණු නැති සෙටින් එකක නම් ඒක ලැබෙන්න පරක් වෙනවා. ඉතින් මේ සියලුම කාරණා බලපානව අවසාන වශයෙන් මොකද පුද්ගලයාට වෙන්නේ රෝගියාට වෙන්නේ කියන කාරණේ ගැන විතර බලන්න. ප්‍රංජන එතන අතර බව හොඳ සංක්ෂිප්තය දුන්නේ මේ කියන්නේ සර්පය විෂගෝර සර්පය හිටපු පළියට ඒ ඒ ප්‍රදේශයේ ඒක රිස්ක් එකක් කියලා හිතා ගන්න අමාරුයි. මොකද දවා කිව්වත් වගේ
encounter rates කොච්චර ප්‍රමාණයක් ඒ සර්පින් හම්බෙනවද හම්බ වුණාට පස්සේ මොනවද කරන්නේ ඒ කියන්නේ අපි දන්නවද සර්ප මේ precaution remain දන්නවද ප්‍රථමාධාර දන්නවද සර්ප දර්ශනයකදී වෙන්න ඕනේ ඊට පස්සේ රෝගියාට එහෙම නැත්නම් ඒ victim එකට තියෙන medical access කොහොමද හරිද මේ කියන ලක්ෂණ මේ කියන සාධක රසක් මත තමයි අන්තිමට තීරණය වෙන්නේ සර්පයන් සහ මිනිස්සුන් අතර තියෙන ගැටුමේ බලාරුම්කම නේද මම තව පොඩ්ඩක් ඒකට තව ඇඩ් කරන්නම් හරියටම කාරණා දැන් දැන් උඟක් වෙලාවට මේ ප්‍රශ්නය සර්පයාට ඒ අදාළ වෙන කොටස් ටික බැලුවොත් ප්‍රධාන වශයෙන්ම විෂ කොච්චර ප්‍රබලද කියන එක ඒකේ මනුෂ්‍යර හානියක් කරන්න පුළුවන්ද කියන එක දෙවෙනි එක දෂ්ඨනේදී විෂ කොච්චර ප්‍රමාණයක් මනුෂ්‍යයාට ඒ ඒ ඉන්ඩිවිජුවල් අවස්ථාවලදී අනිතනි අවස්ථාවලදී සර්පයාට පුළුවන්ද විෂ ශරීරගත කරන්න මනුෂ්‍යයා ડોස් එක ඊට පස්සේ රූට් එක ඒ කියන්නේ මාර්ගය දැන් සමහරවිට විෂ වදින වෙලාව වෙලාවේදී ඒ සිද්ධිය වෙන වෙලාවේදී විෂ වදින්නේ හැමට යටින් වෙන්න පුළුවන් අම ඇතුළට වෙන්න. දැන් ඒකෙන් පරිබාහිරව ගත්තොත් ඉෆෙක්ට් එක ගැන ප්‍රධාන වශයෙන්ම අනිත් කාරණේ තමයි මේ දෂ්ඨනේ ලක් වෙන පුද්ගලයාගේ ජෙනරල් සෞඛ්‍ය. දැන් එම මේ පුද්ගලයා යම් නිදන්ගත රෝග වලින් පෙළෙන කෙනෙක් පවුඩුව මාරු කියන කෙනෙක් වෙන්න පුළුවන්. ඩයබටිස් තියෙනවා වෙන්න පුළුවන්. ප්‍රෙෂර් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඒවට විවිධ බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට තවත් සංකූලතාව වැඩි වෙන්න පුළුවන් ඊට පස්සේ මේ පුද්ගලයා ප්‍රථම ආධාර මොනව හරි ගත්තද ඊට පස්සේ ප්‍රථම ආධාර දීලා මෙයා කොච්චර රංගියද ඒ රෝහලේදී මෙයාට කොච්චර ඉක්මනට ප්‍රතිශෝෂණ ලැබුණද ප්‍රතිශෝෂණ ලැබෙද්දී යාට රියැක්ෂන්ස් ඒ කියන්නේ ඖෂධ වලට වෙන අසාධික රෝග ලක්ෂණ මතු වුණාද එතකොට ඒ මේ සියලුම කාරණා සම්පූර්ණ වෙලා තමයි අන්තිම රිසල්ට් එක වෙන මරණය හරි මොකක් හරි ප්‍රතිඵලය එන්නේ ඉතින් අර ඒ මේ සියලුම සිද්ධි හලකා බැලුවම අන්තිමටම අර සර්පයාගේ විෂකම පමණක් ලඝු කරන්න බෑ අවසානයේ වෙන ප්‍රතිඵල අංජන ඔයා එතන මේ වැදගත් පොයින්ට් එකක් ටච් කරේ ඔය LD50 කියන වැලියු එකේ විචලනතාවය දැන් අපි දැන් මිනිස්සු යොදාගෙන කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ නේද අපිට මිනිස්සුන්ට සර්ප විෂ දීලා ඔවුන්ගේ මේ කී දෙනෙක් මැරෙනවද කියන එක ටෙස්ට් කරන්න පුළුවන් දැන් නේද ඒකින්ද ඕවා විද්‍යාගාරවල මේ සතුන් යොදාගෙන තමයි මේ ස්ටඩි කරන්නේ इंजक्शन ඔවුන් දක්වන රියැක්ෂන් සහ කාලවකවානු වෙනස් වෙනවා ඊට පස්සේ මේ 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 ස්ටඩි වලට ගන්න විෂ ගන්න සතා දැන් අපි එකම විශේෂය ගත්තොත් දැන් අපිට පේනවා මේ වෙස්ටර්න් බ්‍රවුන් ස්නේක් කියන විශේෂය ගත්තොත් ඔවුන් තාම ලොකු මේ ව්‍යාප්තියක් පෙන්වන සර්පෙක් ඒ වගේම මේ මේ එක එක සානි හැටියට සම්පූර්ණ වෙනස් ඔවුන්ගේ මේ මේ ස්මාර්ට් මේ කාය රූපේ විතරක් නෙමෙයි සම බිහෙවියර් ඔය ගොඩක් වෙනස් ඒ වගේම එකම සතාගේ ඔව් කාලේ විස ගත්තොත් ඔවුන්ගේ විසවල තියෙන සංයුතිය සම්පූර්ණ වෙනස් වැඩි මහ සතෙක්. ඉතින් මේ ආකාරයෙන් මේ විචල්‍ය ගොඩක් මැද තමයි මෙන්න මේ LD50 කියන නැත්තම් මේ මහානාන්තික මාත්‍රාව මේ මේ ස්ටඩි කරන්නේ. ඉතින් ඔය විදිහේ තියෙන ලිස්ට් එකකින් අපි කියපුවාම මේ ඉන්ලන්ඩ් ටයිපන් තමයි විශේෂම එකයි ඊළඟට මේ ලංකාවට ඕක රිලේට් කරොත් ලංකාවේ මගමරුවා තමයි උග්‍රම විශේෂ කෙනා මෙන්න මේ ඊපස්සේ මෙයා මෙන්න මේ විදිහට කියන आहार सर्प विशेष आहार विषवल සංගතක වැඩිපුර අඩංගු වෙනවා මේ නියෝ ඒ වගේ කුණුතකයන්ව මරණයට පත් කරන්න ඉක්මන සමහර සර්පය එහෙම නෙවෙයි සමහරලාට තව සර්පෙක් ධාරණයක දර ආහාර ගන්න තවත් සර්පෙක් ඉන්නවා දැන් හොඳම ආගන්තුක හොඳම උදාහරණයක් තමයි කිං කෝබ්‍රා මොකද මේ කිං කෝබ්‍රා ඇත්තම ඔෆියෝෆේගස් අපි නමෙත් එක තියෙන ඔෆියෝෆේගස් කියන්නේ සර්පින් ආහාරයට ගන්නා කියන එක ඉතින් ඔවුන් ඇත්තම ඔවුන්ගේ විෂ දැන් අංජන කිව්වත් වගේ සර්පින්ගේ විෂ වල මේ ප්‍රාථමිකම මේ හේතුව ආත්ම ආරක්ෂාව නෙවෙයි ඒක ඇත්තටම ගොදුරු ඩැහ ගන්න සහ ගොදුරු ජීර්ණය කරන්න තියෙන අනුකරණයක්. ඉතින් අර අංජන කිව්වත් වගේ
ඒ සර්ප විෂ හැදිලා තියෙන්නේ තමන් ආහාරයට ගන්න ඒ ගොදුරු අඩපණ කිරීමට සහ ජීර්ණය කරන්න. ඔව් අනිවාර්යයෙන්. එතකොට දැන් වාක්‍ය වාගේ දැන් ඒකෙදී මේ දැන් අපි සර්පය දෙන්නෙක් සංසන්දනය කරනවා නම් LD50 යගේ එක සත්ෙක් කන්න පුරු වෙලා තියෙන අවුරුදු 10 ගණන් තිස්සේ ඔහුගේ විෂ පරිණාමය වෙලා තියෙන්නේ මේ රොඩන්ට්ස් ලයික් තුන්තකෙන් මරණයටපත් කරන්න නම් අනිවාර්යෙන් මේ විෂ සාපේක්ෂව අනිත් සර්ප විෂත් එක්ක අනිත් සර්ප විශේෂ විෂත් එක්ක බැලුවහම තුන්තකියෝ මරණය කරන්න පුළුවන් මරණයටපත් කරන්න පුළුවන් ඉක්මනින් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා විෂ විෂ වල ප්‍රබලත්වයෙන් මයින මිනුම් ගන්න. ඒවා කන්නේ ඇත්තටම අවසාන වශයෙන් ප්‍රතිවිෂ ඖෂධ සංසන්දනය කරනවා. එතකොට ඒකදි ගන්න ප්‍රධානම දෙයක් තමයි LD50 කියන දේ. ඉතින් මේකට මේක වැඩේ මේකේ තියෙන ගැටලු සාගත භාගය අපි අපේ පරීක්ෂණ වලින් පෞද්ගල කාලේ සෑහෙන දොඩට පෙන්වලා දීලා තියෙනවා. නමුත් ආගමික වශයෙන් වෙනත් විකල්ප දේවල් වලට යන්න තියෙන හැකියාවල් ටිකම නෙවෙයි. නමුත් तर्क අපි ප්‍රධාන වශයෙන්ම ගන්න මේ විද්‍යාගාර පර්යේෂණ වලදී ගන්න මීයෝ මිනිසාට වඩා ලොකු ප්‍රතිරෝධිතාවයක් දක්වනවා බ්‍රවුන් ස්නේක් විෂය මගින් කැටි ගැසීම. ආහ ඒ කියන්නේ සරලව වචනෙන් කිව්වොත් බ්‍රවුන් ස්නේක් විෂයෙන් ද මීයෙකුට රුධිර වහනය වෙන්න තියෙන ඊට වඩා අඩුයි. හැබැයි මිනිස්යාගේ රුධිර වහනය වෙනවා. ඉතින් අර ඒක තමයි ඔකේ අත්‍තරම යථාර්ථය නම් කෝකට ඒක පොපියුලර් සයන්ස් එකට එද්දී ඔය කතාව ඒතරම් සමාජගත වෙන්නේ නැහැ. ඒකයි ගැටලුව තියෙන්නේ. අංජන අපි ඔතනින් ලංකාවේ කන්ටෙක්ස්ට් එකට ආවොත් දැන් මේ 2006 දී මම රචනා කරනවා මේ ශ්‍රී ලංකාවේ සර්පින් කියන ග්‍රන්ථය. මේකේ විෂ කියන කොටස යටතේ මම දක්වලා තියෙනවා විෂෙහි ප්‍රබලත්වය සහ බලපෑම අනුව සර්පින් උග්‍ර විෂ නැත්නම් highly venomous මද විෂ නැත්නම් moderately venomous සුළු විෂ mildly venomous සහ නිර්විෂ non venomous යන ආකාරයෙන් කොටස් හතරකට බෙදා දක්විය හැකියි කියලා ඊට පස්සේ උග්‍ර විෂ කියන මොකද මෙහෙම කියලා දාතියි. දැන් ඔය අදහස මේ සර්පීන් විෂ අනු කොටස් හතරකට බෙදන්න පුළුවන් වැඩිම බය වෙන්න ඕනේ මේ උඩ ඉන්න කොටසට ඊළඟට ඉන්න කොටස මේ ඔය මද විෂ කියන කට්ටියට සල්ගි ඩැමේජ් එක කරන්න පුළුවන් නමුත් අම මිය යන්නේ ඊළඟට සුළු විෂ කියන කට්ටිය ස්ථානීය රෝග ලක්ෂණ ටිකක් පාත්වන එකින් බය ලොකු බයකට දෙයක් නැහැ. නිර්විෂ කියන කටින විෂ නැහැ. ඔන්නෝය කියන අදහස අපේ මේ කියන්නේ ශ්‍රී ලංකාවේ මේ සයන්ස් ෆීල්ඩ් එකේ හරි මුල් බැසගත් මේ අදහසක්. දැන් මේ මගේ මේ පොතට කලින් ආපු මේ ඉංග්‍රීසි සිංහල භාෂා හැම එකෙන් රචනා වෙච්ච පොත්වල මේ අදහස දක්වලා තියෙනවා. ඊට පස්සේ ආපු මේ යම් යම් පොපියුලර් සයන්ස් දේවල් වල දැන් උදාහරණයක් විදිහට මේ පෝස්ට් එකේ මේ විදිහට තමයි කැටගරයිස් කරලා තියෙන්නේ. දැන් මම වැඩ කරන වෙන එක රටක තමයි අතරම රටවල් තව රසක මේ සර්පෙ පිළිබඳව මේ පරීක්ෂණ වගේ යනවා. මේ එක තනකදීවත් ඒ කියන එක පොතකදීවත් මම මේ ඔහොම ඔය ක්ලැසිෆිකේෂන් එකක් අතරම දැකලා නැහැ. මම මේ ළඟපාතකදී ඕක ගැන හිතන් පටන් ගත්තා මේ මොකද්ද මේකට තියෙන පදනම. ඇයි අපි මේ පස් දෙනා තමයි හරි භයානක කට්ටිය ඊට පස්සේ ඉන්න මේ කට්ටිය ඔය අදහස කොහෙන්ද අනුගත වෙලා තියෙන්නේ? මොකද්ද මේවට තියෙන විද්‍යාත්මක හෝ සායනික සාක්ෂ්‍ය තියෙනවද මෙහෙම අපි සතුන් සතුන් කැටගරයිස් කරා. මොකද්ද මේ මතය අංජනා? ඔරුචේ තාමත්ම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ පහුගිය අවුරුදු කාලේ කීපය ඇතුළත මමත් ඔය ගැන සෑහෙන දුරට හිතුවා. වා කිව්වා වගේ මේ සෑහෙන ඉතිහාසක ඉඳගෙන මෙහෙම බෙදලා තිනවා. මට හරියටම නිශ්චිතයි මේ කොයි කාලෙද මේක පටන් ගත්තේ. ඒ වගේ වෙන තැන්වලත් මේක භාවිතා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මිනිස්සු හරි ආසයි මේ මරණ මේ සතා කෑම මැරෙනවද මිනිස්සු කියලා හිතන. සමහරවිට එහෙම හිතලා සමහරලාට දැන් මෙයාගේ තියෙනනේ ක්ලැසිෆිකේෂන් එකත් එක්ක බැලුවාම දැන් ලැපෙඩියුලේට අයිති වෙන කට්ටිය සහ
කොළොම්පලේට අයිති වෙන කට්ටියගේ ටික එකතු කරලා එකක් එතන ඉනුත් හම්ප්නොස් වයිපර්ස්ලා කියන්නේ මොන කටුව සහ පලාපොළඟ ගගෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඉතලා ටික මධ්‍යම ප්‍රමාණයේ විශ කොටසක් දාලා එහෙම මම හිතන්නේ මේ විදිහට හදාගන්න නැති මේ වර්ගීකරණය. නමුත් ඇත්තටම කතාව මේ වර්ගීකරණේ මේ විශ වර්ගීකරණේ කිසිම විද්‍යාත්මකව මේ අපිට තර්ක කළ හැකි පදනමක් නැහැ. ටැන්ජරෝ එතන මේ හරි ක්‍රූෂල් පොයින්ට් එකක් කතා කරා මේ මරණ මරණය තමයි අපි හැම වෙලේම මේ සලකන්නේ මේකේ මේ මේ වැදගත් දේ කියලා. නමුත් ඇත්තටම අපි ඕනෙම රෝගයක් ගත්තත් අපි මේ වගේ උපද්‍රවයක් ගත්තත් it is the final end product. ඒ කියන්නේ මරණය අන්තිමට වෙන දේ විතරයි. මරණයට නොයා සර්ප දෂ්ටන හින්දා වෙන්න පුළුවන් තව උපද්‍රව සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි ওই මරණය පමණක් මේ සාධක කරගෙන ලංකාවේ අපිට හරි කොමන්මම බිලීෆ් එකක් තමයි මේ මග මරුව එහෙම නැත්නම් තෙල් කරවලා තමයි ලංකාවේ ඉන්න උග්‍ර විෂ සර්පය ඊට පස්සේ තව උග්‍ර විෂ සර්පය හතර දෙනෙක් ඉන්නවා ඕපස් කියලා. ඉතින් ඒ කියන්නේ ඇත්තරම ගත්තොත් මේ මේ මෙහෙම මේ කැටගරයිස් කරන්න විද්‍යාත්මක හෝ සායනික සාක්ෂියක් මේ වෙනකොට නැහැ. මේක අපි හදාගත්ත එක වර්ගීකරණ සිස්ටම් එකක් විතරයි. අනිවාර්යෙන් ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි දැන් තුන කටුවා. දැන් මේ කට්ටිය මේ මෑතක වෙනතුරුම මේ මදවිෂ කියන ගොන්නනේ දාලා තිබුණේ කියලා. එතකොට ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ නැති වාර්තා වෙලා තිබෙන්නේ මරණ ගොඩක් දුරට පස්සේ කාලෙක මේ මෑතකදී තමයි මේ මරණ කීපයක් සහ ඒ වගේම විෂ ශරීරගත වීම. ඒ කියන්නේ මොකක්ද වකු කඩුව කර්මන්නතාවය සහ රුධිර කැඩීමට බලපාන යම් සමස්තයක් විදිහට ගත්තම නිකන් 105ක් 6ක් වගේ ප්‍රතිශතයකට හරි හානි වෙන්න පුළුවන් කියලා පස්සේ කාලෙක තමයි එවිඩන්සස් ආවේ. එතකොට තමයි මේ සඳහා ටක් ගාලා මේ අර මද විශ්ේ ඉඳලා ප්‍රොමෝෂන් එකක් හම්බුනේ මේ උද්ද විශ්ේ කියන ඇත්තටම අපි බැලුවෝ මේ සර්පයාගේ ඔය මේ 105ක් විතර මේ එන ඔය ඉතාම ධර්ම සංකූලතා පැත්තකින් තිබ්බා. අනි සර්ප කොටසක් විදිහට වැඩිම සර්ප දර්ශන කරන්නේ මොනකක්ද ඊට අමතර ಗುಣකට වගේ අපි හිතමු සුළු දේවල් වෙන්න පුළුවන් සමානලා සුළු කියලා අපි හිතන. දෂ්ට කරපු ස්ථානය පටක කුණු වෙලා අපි හිතමු ඇඟිල්ලක් කපේ කැවෙනවා. ඒක එයාගේ ඩොමිනන්ට් හෑන්ඩ් එකේ ප්‍රමුඛ අතේ තියෙන ඇඟිල්ලක් වෙන්න පුළුවන් කැපෙන. මේ කපන්න සිද්ධ වෙන්නේ ස්පිරිතාලය. අපි හිතමු මහපට ඇඟිල්ල කැපුණා කියලා. මහපට ඇඟිල්ල කපලා අපිට ඉවත් කරන්න වෙනවා මේ ඇඟිල්ල කුණු වෙන හැටි. ඒතර වෙන දේ තමයි මේ පුද්ගලයාට මුකුත් ප්‍රශ්නයක් නෑ වෙන. හැබැයි මුළු ජීවිත කාලෙම ඔහුගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. එතකොට ඔහුට ඒ ඇඟිල්ල මහපට ඇඟිල්ල නැතුව කොහොමද අපි වැඩ කරන්නේ? හරිම අලුත් එයාගේ ක්වොලිටි ඔෆ් ලයිෆ් අඩු වෙනවා මේ පොඩි සිද්ධිය නිසා. මරණයක් වෙන්නේ නැහැ. නමුත් මේකත් එක්ක මුළු ජීවිත කාලෙම ඉඳලා එයාට සමහර කටයුතු කරගන්න බැරි වෙනවා. එයා බදා කටයුතු වල දෙනවා නම් එයාගේ ඉෆෙක්ටිව්නස් එක අඩු වෙනවා. එයාට එයාගේ දරන උර කටයුතු ආරක්ෂණය කරගන්න බැරි වෙනවා. මේකත් එක්ක අර වා කිව්වා වගේ සෝෂල් අකන් සමාජීය වශයෙන් බල වෙන බලපෑමක් ඇටැච් වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල ගන්න ඕනේ අපි නම් විශේෂයකට කොච්චර හානියක් කරන්න පුළන්ද කියලා. අංජල අපි ඔය ටිකෙන් ඉදිරියට ගියොත් දැන් ඇත්තරම මම හිතන්නේ දැන් කාලේ හරි අපි මේ යල් පැන ගිය අදහසෙන් මිදිලා ඊට වඩා ප්‍රායෝගික සිස්ටම් එකකට යන්න. මොකද අපි අපේ මේ තියෙන මේ උග්‍ර විශ්ය ඉඳලා නිර්දිෂ්ඨනක මේ තියෙන ක්ලැසිෆිකේෂන් එක ඇත්තරම විද්‍යාත්මක පදන මම මත ගොඩනගුණු දෙයක් නෙවෙයි. දැන් අපිට ඒක පැහැදිලි ඇති. එවැනි එක තමයි ඒකෙන් ප්‍රායෝගික යූස් එකක් නැහැ. ඒකෙන් ඇත්තම කියන්නේ මෙන්න මේ සත්තු ටික තමයි වැඩිම ප්‍රතිශෝධන මෙන්න මේ සත්තු ටික හින්දා තමයි ඇත්තම තර්ජනයක් තියෙන්නේ. මේ 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 කියන ප්‍රායෝගික කිසිම මේ ක්‍රියාවයක් මේ මේ ලිස්ට් එකෙන් වෙන්නේ නැහැ. ඉතින් ලෝකේ අනික් රටවල් දැන් ඉදිරියට ගිහිල්ලා එයින් ඉස්සරහට මේ ඊට වඩා මේ ප්‍රායෝගික මිනුම් දඬු මේ රියලිස්ටික් ඇන් මෝ ප්‍රැක්ටිකල් සිස්ටම්ස් වලට ගිහිල්ලා ඉතින් අපිත් දැන් ඒ ස්ථානයට යන්න ඇත්තම කාලේ හැරි. ත්‍යාංජන අපි ඔතනින් ඉදිරියට ගියා කියමුකෝ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය නැත්නම් WHO World Health Organization මොවුන් දැන් අඳුන්වලා දෙනවා සිස්ටම් එකක් මේ medical important snakes කියලා. එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සතුන්. කැටගරි දෙකක් යටතේ. මොකද්ද මේ මේ ප්‍රවේශය? මොකද්ද මේ සිස්ටම් එක? ඒක හොඳ ප්‍රවේශයක් විශ්ල. ඒ කියන්නේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇත්තටම සලකනවා සර්පයෝ යම් ප්‍රධාන කැටගරි දෙකකට වෙන් කරන්න හදනවා විෂ සහිත සර්ප. එතකොට නමුත් මේකට සියලුම සර්ප වැදි වෙන්නේ නැහැ. එයාලා විෂ සහිත කියලා සහ වෛද්‍යත්වයක් වැදගත් කියලා හිතන කට්ටිය. වෛද්‍යත්වයක් වැදගත් කියලා හිතන්නේ මොකක් සම්බන්ධයෙන්ද? ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම
යම් ප්‍රදේශයක ප්‍රතිවිෂ ඖෂධ නිෂ්පාදනය කරන්න ප්‍රමුඛත්වය දිය යුතු විශේෂ මොනවාද කියලා කියන්න ලෝක සෞඛ්‍ය සංවිධානය සර්පය තෝරගන්න මේ කැටගරයිස් කිරීම පාවිච්චි කරනවා. එතකොට දැන් කොට්ටාශයක් තමයි මේ සත්තු දෙකොල්ලම දැක්වීමදී දාලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උද්ද විෂය කියන හයිලි වෙනමස් කියලා වචනය භාවිතා කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඉතාම වැඩි වශයෙන් මරණ වාර්තා වෙන සහ උග්‍ර විෂ ශරීරගත වීම නිතර වාර්තා වෙන සත්තු ටික එක කොටසකටත් වැඩිය සුලභව නිතර මරණ වාර්තා නොවුන නමුත් ඒක එහෙම කිරීමේ හැකියාව හොඳින්ම තියෙනවා කියන හිතන සත්තු ඊළඟ කොටසට දාලා තියෙනවා කැටගරි 1 කැටගරි 2 එකට. ඉතින් ඒක එයාලා රීජන්ස් සහ කන්ට්‍රිස් වලට විවිධ ප්‍රදේශ සහ විවිධ රටවල් වලට එයාලා මේ සත්තු ඒ ප්‍රදේශයේ ඉන්න සත්තු මේ කැටගරිස් වලට බෙදලා තියෙනවා. ඒක මම හිතන්නේ ඉතා හොඳ ප්‍රවේශයක්. ඉතා හොඳ ප්‍රවේශයක් මොකද අපි බලන්න ඕනේ ඒ ඇසෙ. මේක අපි වචනින් කිව්වොත් ප්‍රජා සෞඛ්‍ය ඇසකින්, ඒ කියන්නේ කොමියුනිටි හෙල්ත් පැත්තකින් තමයි බලන්න ඕනේ. ඒකට ඒකෙදී බලන්න වෙන්නේ මේ ප්‍රදේශයේ කොච්චර ජනගහනයක් ඉන්නවද මේ අදාළ සර්ප විශේෂ නිසා අනුතුරටපත් වෙනවා. population at risk. ඒ කියන්නේ ඒකත් එක්කම මේ සර්පයට පුළුවන්ද මිනිස්යන්ට ඉතා බහුලව උග්‍ර විෂ ශරීරගත කිරීම කරලා ඉතා ප්‍රබල සංකූලතා ඇති කරන්න මරණ කොතරම් සුලභ වාර්තා කිරීමට හැකියාවක් තියෙනවද ඒකත් වැදගත්. නමුත් ඒක එකම සාධක නෙවෙයි. ඒකත් බලපාන. ඊට පස්සේ ඒත් එක්කම දැන් මේ සියල්ලත් එක්කම ප්‍රතිවිෂ ඖෂධ කොයිතරම් දුරට ඒ ප්‍රදේශවල දැනට තියෙනවද කියන එක වැදගත්. ඉතින් ඔය කරුණු ඔය ඔක්කොම මේ තියෙන කැටගරයිසේෂන් එකට ලින්ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක අර මුලින් කිව්වා වගේ අපි කියන highly venomous, moderately venomous, mildly venomous, speedy venomous, non venomous ඔය වගේ තියෙන categorization මේ category categorization එකට වඩා සෑහෙන දුරට මම හිතන්නේ මේක ප්‍රායෝගික. අංජන දැන් අපි ඔය system එක ඔය WHO system එක හරහා සහ ඇත්තටම තියෙන විද්‍යාත්මක සාක්ෂි සහ සායනික දත්ත බලපුවාම ලංකාවේ ඉන්න මේ වැදගත්ම වෛද්‍ය විද්‍යාත්මක වැදගත් සර්පීන් කරවලුන් හෝ නයින් නෙවෙයි ඇත්තටම තිත්පොළඟ. අනිවාර්යයෙන්ම තිත්පොළඟ තමයි මමත් හිතන විදිහට ලංකාවේ ඉන්න වෛද්‍ය විද්‍යාත්මක වැදගත්ම සර්පයා. ලංකාවේ දැන් අත්‍තරම මුලින්ම පටන් ගත්තත් සංඛ්‍යා ලේඛන ගත්තොත් ලංකාවේ තරන්නේ ලෝකෙම සර්ප දෂ්ටින් කිරීම ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන කොහෙවත් නැහැ. ඒක කළාට අපි තියෙන්නේ ප්‍රොජෙක්ෂන්ස් අනුමාන කිරීම යම් පරීක්ෂණ කළා කරපු අනුමානක. ඒත් එහෙම බැලුවහම ලංකාවේ සර්ප දෂ්ටින් කිරීම වලින් 130 හෝ 130කට මදක් 35කට අසල් වගේ ප්‍රමාණයක් තිත්පොළඟ දෂ්ටන කියලා හිතනවා. ඊට වැඩි වෙන්න පුළුවන් හම්පස් වයිප් කුණකටුවන්ගේ දෂ්ටන ප්‍රමාණය. නමුත් අසල් ස්වයිප් එකේ දෂ්ටනත් එක්ක බැලුවහම සංස්ථානික විෂ ශරීරගත සිස්ටිමික් එන්වෙනම කියන විෂ රුධිර ඔස්සේ පැතිරිලා ගිහිල්ලා කරන්න පුළුවන් ඩැමේජ් එක අසල් ස්වයිප් එකේ ගොඩක් වෙයි. ඒ හින්දා එහෙම වෙනකොට ඒ අයට අපිට ප්‍රතිවිෂ ඖෂධ දෙන්න නම් ඒ වගේම තවත් වැඩි පිරිසකට එන්න පුළුවන් බහුවරු අකර්ම. ඉතින් මේ සියලුම දේවල් බැලුවහම සහ අදී අපි දන්නවා අසල් ස්වයිප් කොයිතරම් දුරට මේ කොවිතනත් එක්ක බැඳලා තියෙනවද කියලා අසල් ස්වයිප් දස්තන. එතකොට මිනිස්සු ඒකට එක්ස්පෝස් වීමේ විදිහ සෑහෙන්නම වැඩි. ඉතින් ඒ සියලුම කාරණා කළකව බැලුවාම ඊළඟ මරණ අනිවාර්යෙන් දැන් දැනටත් ඔය එස්ටිමේෂන් දැනට අපි මරණ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් 170 කට වඩා ලංකාවේ සර්ප දෂ්ටන වලින් වෙන මරණ වලටත් රසල් ස්වයිප් තමයි වැදගත් කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ 30 ඒ කියන්නේ රසල් ස්වයිප් තමයි අංක එකේ වෛද්‍යාත්මකව වැදගත් සර්පය ලංකාවේ. දැන් මේ උතනින්ම අපි ෆලෝ අප් කරොත් අංචර දැන් මේ ඔය ලිස්ට් එකටම මේ අයිති වෙනවා මේ අපි අතම දන්නේ දේ තෙල් කරවලා නාගයා සහ මේ පොළොන් තෙලිස ඔය 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 ගෲප් එකත් අයිති වෙනවා ඔය සෙට් එකට. නමුත් මේ ඇලි පොළඟ ගත්තොත් දැන් කාලයක් යනකම් ලංකාවේ ලිතිබ මත දැන් උදාහරණයක් මමත් මේ මුල් කාලේ ඔය මේ අධ්‍යයනය කරද්දී දැකපු දා තමයි ලංකාවේ වැලි පොළොන් දර්ශන හරිම අඩුයි කියලා. ඒ මේ දැන් උදාහරණයක් විතර මේ පීටි ධර්ණීකල මහත්තයාගේ වාර්තාවල හිතන් තියනවා ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ මේ වැලි පොළඟගෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ ළඟපාතකදී අපි මේ ශ්‍රී ලංකාවේ තිබ්බ මේ ජනවාරි යුද්ධය ඉවරුණාත් එක්කම අපි මේ උතුරු කරේන් එන රෙකෝඩ්ස් එන්න පටන් ගත්තට පස්සේ
දැනගත්ත දෙයක් තමයි මේක නෙවෙයි අත්‍තරම සිටුේෂන් එක නේ ඔව් අත්‍තරම ෘජුව මේ වා කිව්වාගේ දැන් මෙලා තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ දත්ත සංඛ්‍යා ලේඛන නැමැති බව ඒකට ඒක හේතුලා තියෙන විශේෂයෙන්ම අපි තිබ්බ යුද්ධයත් එක්ක අපිට මේ ප්‍රදේශ වලින් එන සර්ප දෂ්ටන කිරීම වල වාර්තා මේ මඩුවීම තිබුණා නමුත් ඒකෙන් පස්සේ මම හිතන්නේ අපේ ලංකාවේ පරිශන දෙකක් තුනක් වගේ සිද්ධ වුණා මේ වෙලිපොළන් දෂ්ටන ගැන විශේෂයෙන්ම අන්නාරම රෝහල ඊළඟට යාපනය ඉතින් මේ මේ යාපනයේ රෝහල ඒතර මේ ප්‍රදේශ වල දැන් මේ රෝහල් වල තිබ්බ මේ විච මේ පරිශන අනු පේන දෙයක් තමයි මේ රෝහල් වලට සැලකිය යුතු කිරිසක් එනවා වෙලිපොළන් දෂ්ටන නිසා ඒ වගේම ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට බුද්ධිර කැටි ගැසීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙලා තියෙනවා. එතකොට දැන් පේන විදිහට මේ ප්‍රදේශවල මෙඩිකලි ඉම්පෝර්ටන්ට් වෛද්‍ය විද්‍යාත්මක වැදගත්ම සර්ප විශේෂය වෙන්නේ වෙලිපොළන්. අංජන අපි සෑහෙන කතා කරා දැන් මේ පිළිබඳ විස්තර අපි ඔය ඔක්කොම ටික සංක්ෂිප්ත කරොත් සමරයිස් කරොත් පොයින්ට්ස් හතරක් වැදගත්. 1. ශ්‍රී ලංකාව ලෝකයේ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දී සර්ප දෂ්ටන් වැඩිම සිදු වෙන රටක්. ඒක නිසා දැන් අපි අරමුණ මේ පිළිබඳව බයක් ඇති කරන එක නෙවෙයි නමුත් ඇත්තටම මේ පිළිබඳව අවබෝධයක් ඇති කරන එක මොකද අපිට හවිය අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න. 2. අපේ මේ තියෙන සංකල්පේ මේ සර්පීන් විෂාණු කොටස් හතරකට බෙදලා තියෙනවා. මේ මේ විදිහට තමයි මොකට බය වීත්ව සහ මේ විදිහට තමයි මොකට මොන්ගෙන් දර්ශනයක්වත් ට්‍රීට් කරන්න ඕනේ කියන මේ අදහස යල් පැන ගිය අදහස. මේක කිසිම විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු දෙයක් නෙවෙයි. ඒක නිසා මේ රාමුවෙන් පිටතට යන්න දැන් කාලය හරි. එහෙම ගියාට පස්සේ most medically important නැත්නම් වෛද්‍ය විද්‍යාත්මක වදා වැදගත් කියලා සත්ව කාණ්ඩ බෙදලා තියෙනවා දැන්. මේ ලෝකේ අනික් රටවලුත් ඒ සිස්ටම් එක පාවිච්චි කරනවා. ඒ අනුව බලපුවහම ශ්‍රී ලංකාවේ තිත් පොළඟ, කුණකටුවන්, නාගයා, තෙල් කරවල හැවත් මගමරුව සහ වැලි පොළඟ. ඔන්න ඔය කොටස් ඔන්න ඔය සර්පීන් පස් දෙනා තමයි ලංකාවේ අතරම medically important ෆස්ට් කැටගරි එකේ ඉන්න සර්පින් පස් දෙනා. ඉතින් මේක අපි මේ පොපියුලර් සයන්ස් වලට දැන් අනුගත කරන්න ඕනේ. දැන් මේක විද්‍යාත්මක මේ මේ පිළිබඳ සායනිකව මේ පිළිබඳ සාක්ෂි තියෙනවා. දැන් අපි දැන් දැන් පරපුරේ බොහෝතර දෙනෙක් ඉන්නවා මේ සර්පින් පිළිබඳව මේ අධ්‍යාපන වැඩසටහන් සහ මේ දමුවත් කිරීමේ වැඩසටහන් කන්ඩක් කරන කට්ටිය. ඉතින් දැන් අපි අර 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 රාමුවෙන් පිටතර ගිහිල්ලා මේ අලුත් සිස්ටම් එක සමාජයට අනුගත කරන්න ඕනේ. සමාජයට හඳුන්වා දෙන්න ඕනේ. ඔතන මේක තමයි ප්‍රායෝගිකව සර්ප ලංකාවේ මේ සර්ප මිනිස් ගැටුම එහෙම නැත්නම් මේ සර්ප දර්ශන වලින් සිදු වන හානිය අම කරගන්න නම් මෙන්න මේ චින්තන රටාවකට යන්න ඕනේ. මොකද මේක අනුව තමයි කොච්චර ඇන්ටිවෙන ප්‍රමාණයක් කොහොමද කොච්චර කොයි කොයි ප්‍රදේශවල කොයි අවස්ථාවලදී මේ මේ ඉන්ටර්වෙන්ෂන් අවශ්‍ය වෙන්නේ මොන්නේ කියන තීරණ ගන්න වඩා ප්‍රායෝගික රාමුව මේක. අන්චර අපි අවසාන වශයෙන් අපි වැඩගත් පණිවිඩයක් තියලා යන්නේ මේ සර්ප දර්ශනයක් සිදු වුණොත් හානිදායක තත්ත්වයකට රෝගියා පත් වෙන්න බෑ. දෙවෙනි කාරණේ ඒක රෝගියා රෝහලට අරන් යන එක ප්‍රමාද කරන්න බලපාන විදියක් නෑ. ඒ කියන්නේ අපි රෝගියා මොනවා කරත් ඉක්මනටම රෝහලකට අරන් යන්න. ඔය ඔය කාරණා දෙක සම්පූර්ණ කරගෙන ඒ පදනම ඉදගෙන අපි කිව්වොත් දැන් සර්පේ දෂ්ටකම් පස්සේ දෂ්ටනට ලක් වෙච්ච පුද්ගලයා වහා මෙතනින් ඉවත් කරලා ඔහුගේ සර්ප දෂ්ටන වෙච්ච ප්‍රදේශයේ වයිට් සයිට් එක ඉතාලික් මනි ගලාන ගැලෙන් හොදලා හොදට සබන් දාලා හොදන්න. මොකද ඒකේ අරමුණ තමයි ඒ දෂ්ට මුඛයේ අවට තියෙන්න පුළුවන් තව ශරීරය ඇතුළට නොගියපු විෂ පටක කුණු වීමේදී වගේ සමාජලාට මේවා බලපාන්න පුළුවන් තව ඇතුළට ටික ටික ස්ලෝලි හිමීට ඇබ්සෝබ් වෙලා ඒක නවත්ත ගන්න තමයි වැඩි කරන්නේ. එතකොට රෝගියාගේ බය අඩු කරලා මේ ගාම ඕන කෙනෙක් දර්ශනයක් උනම් පස්සේ මට මැරෙයිද මම මැරෙයිද කියන බය එනවනේ. ඒතරේ බය යම් විදිහක සමනය කිරීමක් කරලා මේ දෂ්ට මුඛය දෂ්ටනේ සිදු වෙච්ච තැන දැන් තේරුවන් පස්සේ පොඩි ලිහිල් වෙසින් එකක් දාන්න පුළුවන් පොඩි ගෝස් කැලක් කරිම කියලා ඉතා ලිහිල් විදිහට උඩින් එක වහගත්තා නම් වහගෙන අදාළ කකුල හොඟක් වලට දස්නවන්නේ කකුල හොත් එතකොට ඒකේ ඒ කකුල හො අත මූ කරන හොලවන්න බැරි වෙන විදිහට
සන්ධි ක්‍රියාත්මක වෙන්න බැරි විදිහට අපි පොඩි අණ්ඩක් හරි මොකක් හරි පාවිච්චි කරලා ඒක කුල නිශ්චලව තබා ගැනීමක් සිදු කළ යුතුයි. ඒත් එක්කම මට කියන්න බරන තව වැදගත් දෙයක් ඔය කුණකටු දස්තන දෙ හරි බහුල වෙන ගැත්තුන අප්වලට දස්තන ඉන්චි. එතකොට ඒවලදී මුදු වලලු ඒ වගේ දේවල් කියනවා නම් මොකද මේ දස්තනෙන් පස්සේ අත ඉදිනවා උඩක්ම සීග්‍රේ. එතකොට අපේ දැනටත් තියෙනවා නම් යම් මුදු හරි වලලු හරි ඒ වගේ දේවල්. ඒ වලින් අර ඉදිමිගෙන යන අතක ඒවා හිරුණාන් පස්සේ තවදුරට ඉදිමින එක වැඩි වෙනකොට රුධිර ගමනාගමනයට මේවා නිසා බාධා ඇති කරන්න පුළුවන් මේවා තිරින්ග විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඊට පස්සේ යම් හිතමු පැක්කමක් තදින් කියනවා නම් පැරසිටමෝල් බොන්න දුන්නා නම් ඒක ඇති හොඳටම වෙන කිසිම බෙහෙත් වර්ග මොනවද බොන්න දෙන්න නැතුව පුළුවන් ඉක්මනට රෝගියාව ළඟම තියෙන රජේ රෝහලට අරන් යන්න ඒක තමයි වැදගත්ම දේ ඒ මොනවද ඊයේ කරත් රෝහලට අරන් යන එක ප්‍රමාද කරන්න එපා කරන්න එපා කියලා කියන කාරණා දිහා බැලුවහම මම හිතන රුචිර හරිම වැදගත් පළවෙනි දේ තමයි ලංකාවේ තවමත් අපේ පරිශ්‍රණ වල අනුව තියෙන විදිහට තවමත් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ අර ටර්නිකේ එහෙම නැත්නම් තිරින්ග යොදනවා දෂ්ටනයක් වෙච්ච අවස්ථාවේ ඒ කියන්නේ සර්පදෂ්ටය වුණේ අපි දැන් වලලු කර කියන වලලු කරට උඩ ප්‍රදේශයේ හදක ගැට ගහනවා වලුම් පටියක් ඕ ලනුවක් අහුවෙන මොකක් හරි අල්ලා හිතනවා දැන් මේ දෂ්ට කරපු තැන විස තියෙනවා ඒ ටික උඩට යන එක වළක්ව ගන්න පුළුවන් කියලා මේ පටිය මේ තාමේ තිරින්ග ගැට ගහින්න මනි ඉතින් ඇත්තටම ඒක ඉතා හානිදායකයි ඒක හානිදායක වෙන්නේ අපේ සර්ප දෂ්ටන් කිරීම ඉතා ගොඩක් වලදී අධික දීමීමක් වෙනවා එතකොට ඒ නිසා මේ තිරින්ගය දීම නිසා අර මං කෝවාගේ උදිර ගමනාගමනයත් එක්ක ප්‍රශ්න වෙලා ඒ අදාළ ප්‍රදේශයේ රටක තුල පීඩනය වැඩි වෙලා තාම මේ නරක ප්‍රතිඵල එන්න පුළුවන් සර්ප දෂ්ටන් කිරීමට වඩා මේ ඔස්ට්‍රේලියාවේදී අර ඒකට ප්‍රෙෂර් ඉමොබිලයිසේෂන් එකක් කරනවා ප්‍රෙෂර් බෑන්ඩේජ් එකක් ඇප්ලයි කරලා බෑන්ඩේජ් එක ඇප්ලයි කරන තාක්ෂණික ක්‍රමයක් තියෙනවා ඒකෙදි කරනවා ඒක වැදගත් වෙන්නේ මේ ප්‍රදේශවල එතන මේ කියන්නේ වෙනස් කර ගන්න ඕන කරුණු දෙක තමයි අංජන දැන් මේ ටෝනිකේ එකක් දාද්දි එහෙම නැත්නම් තිරිංගයක් දාද්දි එක පුටි ස්ථානයක තමයි මේ පීඩනේ ඔක්කොම මේ යොමු වෙන්නේ මේ ප්‍රෙෂර් ඉමොබිලයිසේෂන් මෙතඩ් එකේදී සම්පූර්ණ වෙනස් මොකද ඒකෙදි වෙන්නේ ඒ ගාත්‍රය මුළු ගාත්‍රයේම ඒකාකාර විදිහට පීඩනයක් වැඩි කරන එක එහෙම නැත්නම් මේ එක තැනක් අද කරන එක නෙමෙයි දැන් ඕකට මැක් කරන්න ඕනේ අංජන දැන් මේ කිසිම වෙලාවක මේ කාපු සර්පයාගේ ඐඩෙන්ටිටි එකක් හොයාගන්න මේ මොකද්ද කියලා හොයන්න හෝ ඒ සතා මරලා රැගෙන යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන්නේ බහුසංයෝජක ප්‍රතිවිෂයක්. නැත්තම් පොලි දෙලන් කැන්ටි වෙනවා. කෑවේ මගමරුවෙද්ද නයෙක්ද පොළඟෙද්ද ඔය කියන කාර්ය අදාළ නැහැ. මොකද එකම හේත තමයි අන්තිමට පාවිච්චි කරන්නේ මොම්බු ට්‍රීට් කරන්න. ඒක නිසා කාපු සර්පයා පිළිබඳව දැනුමක් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබට සර්ප දෂ්ණය සිදු වුණොත් ඔය කරන ඔය කියන ප්‍රථමාධාර කරලා හැකි ඉක්මනට රජ රෝහලක් වෙත යන එක තමයි කරන්න ඕනේ. ඒ වගේම සමහර ලාට සර්පයෙක් දෂ්ණයක් වුණා කියලා සැකයක් නම් තියෙන්නේ. දැන් සමහර සර්ප දෂ්ණවලදී ඇත්තටම මේ භෞතිකව මේ ලක්ෂණ දකින්න නැහැ. මේ ෆෑන් මාක්ස් දකින්න නැහැ. නමුත් ඔබට යම් කිසි හෝ සැකයක් තියෙනවා නම් මම එළියට ගිහලා මට මේ කකුලේ දැන් රිදෙනවා සර්පෙක් හඳ ඇති කියලා හිතනවා නම් ඔය කියන ප්‍රථමාධාර කරලා ඉස්පිරිතාලෙකට යන එක තමයි නුවණැති දේ. එතම වැඩගත් විචර මේ ඒ කතාව මොකද මම කියන්න දැන් විශේෂයෙන්ම මේ ක්‍රේට් බයිට්ස් මග මරුවා එහෙම නැත්නම් තෙල් කරවල බයිට්ස් වල කිව්වා වගේ දෂ්ට කරපු ස්ථානේ හොයාගන්න බෑ සමහරලාට රෝගියා ඉතාම උග්‍ර විදියට විශේෂ සයිට් එකකට වෙලා මේ ශ්වසන ආධාරක දෙන්නත් වෙනවා නමුත් දෂ්ට කරපු තැන හොයාගන්න බෑ එහෙනම් අපි ජජ්මන්ට් වලට යන්නේ නැතුව ඔබත් වා කිව්වා වගේ මනටම රෝහලකට යන්න අංජන අපි සෑහෙන දේවල් කතා කරා අපි ජන මතයේ තියෙන සමහර අදහස් චැලෙන්ජ් කරා අපි දැන් පැහැදිලිව පෙන්නලා දුන්නා විද්‍යාත්මකව මේ සමහර දේවල් වල කිසිම සාක්ෂියක් නැහැ ඒක නිසා අපි මේ රාමුවෙන් පිටත යන කාලය හරි කියලා. ඉතින් ඉදිරියේදීත් මේ වගේ ශ්‍රී ලංකාවේ සතුන් පිළිබඳව තියෙන ජන මත සහ විශ්වාස සහ ඇදහිලි වල විද්‍යාත්මක පැත්තකින් බලලා වැඩසටහනකින් කරමු. එහෙනම් අංජන අයිබෝන් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අයිබෝන් ස්තුතියි මම එකට සම්බන්ධ කරනවා.